සිුදරුව අද දින මම කතා කරන්න ඔගලන්ට පලාපෘත්තිනා නැවත සැරයක්. අපි ඊයේ පලවෙනිොට බහුවන්න ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කලා මම ඊයේ ඔගොලන්ට ගොඩාක් විස්තර කලා ඕගලගේ විාහගේ ප්‍රශ්නපත්‍රයේ ස්වභාවය විද්‍යාාව, ප්‍රශ්නපත්‍රය කොටස්කී අත්තිනද ලකුණු බෙදී නාආකාර සියලූ උපදෙස් දුන්න. නැවත ඒවා අවශ්‍ය නෑ ම හිතන්නේ ඊයේ නිකුත් කරපු ීඩියෝ නොබල දරු ඉන්නවල. අද වීඩියෝග බලන්න ඉස්සෙල්ලා ඒකත් බලන්න කියලා මම ඉල්ලා සිටිනෝ. අපි මොකද මේ කොටස් ව්‍රසයෙන් ලවයිට මේක ඉදිරිිපත් කරන්නේ ඔගලන්ට විකීප සැරයක් බලලා. අත්‍යවස්්‍ය කරුණු ගොඩාරියක් මම ඔගලන්ට කියනවා ප්‍රශ්නයට උත්තරේ විතරක් නෙමෙයි අපි සාකච්ඡා කරන්න. ඒ නිසා හැම ළමෙක්ටම. හොඳම අවස්ථාවක් තියනවා විෂය දැනුම පුළුල් විෂය දැනුමක් මේ සම්මන්තන මාලාවේ ඇති කරගන්න. අපි දහවනි ප්‍රශ්න වෙනකන් සාකච්ඡා කලා. අපි අද කතා කරන්න යන්නේ එකොලොස්සනි ප්‍රශ්නේ. මම හිතනවා හැම ළමයෙක්ම ඕගොල්ලංග මම වීඩියෝවි පහල තියන ඩිස්කිප්සන් එක බලලා ඕගොල් කොපිය එක අරගන ඇති ඕගළන්ග මේටියවට්ටකි. මේක මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඊයේ නමවැනි ප්‍රශ්නේ. පින්ටගේබ මේ යන ෝජිනල් එක බලාගන්න තමයි මක ේකින්ද ම මල් ලියපුයක. ඇත්තටම මේ පින්ට උට්ටකෙ පොඩි වැරද්දක් තියවා නමවැනි ප්‍රශ්නය අපඒේ හදාග මුදවෙන්න මෙහෙමයි. ඇමෝනියම් කලෝරයි නමනි ප්‍රශනට පටක්න්න ඇමෝනියම් ඩයිකෝමේ මේ ඩයිකෝමේට කපට කලෝරයි් කරගන්න පොටන්සිම් ඩයිකෝමේ් අන සංයෝගධකේ රසානික සූත්‍ර අනුපිළිවලින් N4 K2CR2 O1V. ඇමෝනියම් ඩයිකෝමේට් වල රසානික සූත්‍රයකු මක්ය ඩයිකරෝමේට් ඒ ඩියෝවෙ මයිදන් ඊය වීඩියෝවේ එක දුවක් එල්ලලා හිටිය අම තන්න ලියනගේ සෞුරු ලියනගේගේ නම මතක අනේස රසානික සංගෝගොල සූත්‍ර එන්න හැටි පැහදිලිව කියලදන්නෙලා මහි තන්නේ ස්SDස් දරුවන්ට මේවා පි හොන්වාක් කරලාදී නො මෙත දුරක දරුවක් වෙන්න ඇති මම ඒක සම්පූර්්ණයෙන් කරනවා. ම මේ ආයි රසානික සංගෝගොල සූත්‍රාපු ගමන්. ක පොඩි ප්‍රශ්න එක දිහරි ම ඒ දරුවගේ එල්ලිීමමිෂ්ට කරන්න. ඔගොල කමන්සල ඔගලන්ට අවස්ස්‍ය දේවල් කියන්න. ඕගලන්ට අතපස්ස වෙලාතින දේවල් කියන්න. විද්‍යාවේ ඕනම ප්‍රශ්නයක් අහන්. ඕනම සේෂත්‍රයක්. ජීව රසානික බෞටික, පරිසර විද්‍යාව ප්‍රවේනිි විද්‍යාව පරිනාමවාදය. ඕනමදම් මගෙන් අහන්න මම ඕගලන්ට පැහැදිලුව ඒ පැහැදිලිුව පිළිතුරු දෙන්න. මම ඇත්තටම බැඳී සිටිනවා මගේ යුතුකමක් බගකීමක් ගුරුවනය වසිෙන් ඕගොලන්ට හොඳ දැනුමක් ලබා දෙනක. අපි බලමු එකොලොස්සනි ප්‍රශ්නය ළමයි කියවලා. සොසනය සහ ප්‍රභාසංස්ලේෂණය යනු ජීවීන් තුළ සිදුවන ඉතා වැදගත් පරවෘතිය ක්‍රියාදකකි. එම ක්‍රියාපිළිබඳ පහත ප්‍රකාශන සල්ගන්. මේ හැම දඩුවක්ම සාමාන්‍යපල විභාගට පෙනී සිටින, ඉතාම වැදගත්ම ලෝකයේම රසෑන්ක ප්‍රදික්‍රියා දෙක තමයි මේ ප්‍රභහ සංස්ලේෂණය සහ සොසනය කියන්නේ. මම මෙතන කතා කරන්නේ කරඩ මට බැහැ මේ ප්‍රදික්‍රියා දෙක ලෝක සිද්ධනො උනේ නැත්තං. අපි ජීවත්වෙන්නේ මේ ප්‍රදික්‍රියා දෙක නිසා. ඔගුල දන්වා පෘථවයට බාහිට සක්ති ප්‍රභවවකින් හිරුගෙන් ශක්තිය ලැබෙනවා මේ විද්‍ය චුම්බක තරංගවල එක පොඩ්ඩි ප්‍රමාණයක් තමයි. ලයි් කියන්නේ විදදුත් චුම්බග තරග හතක් තියෙනවා ගමා කියරන ඉඳලා රේඩියෝ තරංග දක්වා මිනිසා මේ සියලු තරංග අධ්‍යනය කරලතින්. මේ ආලෝකයෙන් තමයි සාකපත්‍ර ආහාරණ ෂ්පාධනය කරන්නේ ප්‍රබහ සංස්ලේෂණය කියන්නේ මේ ක්‍රියාවට මේකෙති මොකද වෙන්නේ. කාබන්ඩාක් සයි් වව ජලයයි එකතු කොල්ලා ග්ලකෝස් හදන ග්ලුකෝස් හදන කොට මේ බන්න මේවා එකට බඳන්න ධරමිටයක් බඳින්න ලනුවක් වණඩාක් සැයි ජලය එකට බඳින්ඩ අවස්සයි හිරුවලිය. හිරුගේ ශක්තිය හිරුවලිය ලබා ගන්නේ කවුද. ඇඳල අරගන හරිත ප්‍රද. කෝඩෆිල් හරිත ප්‍රද. හරිත ප්‍රද කොහෙද තියන්නේ සයිලවල සාක සයිලවල හරිත ලවය තුළ. මේකද මොකක්දතුර පලයේ ඔක්ෂජන් නිදහස් වෙනවා ඒ. මේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංස් ලේෂණය කියන්නේ. ලෝකෙ තින වැදගත්ම රසයන්ක පදික්‍රියාවක්. මේක අිත් සමතුළනය කරමු කාබන් හයයි මෙතන්ට හයක් දාන්න මෙතන්ට හයක් දාන්න එතගොට හයිඩ හයවරත් දෙක දොළහයි මෙතන හයවරත්ක දොලහයි හයයි දහටයි මෙතන හයයි මෙතන්ට හයක් දාන්න. මෙන්න දැම් ප්‍රදික්‍රියාව සමතුලිටයි. මොකක්ද දැන් සොසනය කියන්න. ්‍රහ සංස් ලේසනේද ගලෝකෝස්ස ිපදව්වා. පත්වය තුළ ගලකෝස් තාව කාලිකව ගබඩාාවනා. ගබඩාාවන්න පිෂ්ටේ ලෙස. ගලුකෝස් ටොක් කරන්න බැහැනි එක සරල සීනිය එකක්නේ වතුරු දියවෙනවන එහින්න පිෂ්ටේ වුණ. ආයිරාවෙනකොට මොකද වෙන්නේ. පහමා අරහයි වෙනකොට පත්ව තුළි පිෂ්ටය ආයි ඩයි සැකරයිඩයක් වෙනවා. සුකරෝෂ් ලෙස. සුක්‍රෝස් තමයි පලෝයම පටකේදගේ මුළු ගහ පුරාම ගමන් කරන්නේ. ගමන් කල්ලා විවිධ තැන්වල. සුකරෝස් වෙනත් වෙනත් ආහාර ප්‍රවේද ලෙස ගපඩාවෙනවා. මං්්‍යොක්කාලයක පිෂ්ටේ ලෙස. ඒ වගේම සෝයාභූංචුවල පෝටීන්සාහ පිෂ්ටේ ලෙස. ඊළඟට රට කජුවල මේද ලෙස, පොල්වල මේදලෙස. එරට මේ විදදියට මේ පිෂට ග්ලුකෝස් හැදිලා මුලින් පිෂ්ටේවාසේන්ට ගබඩාවෙලා රෑවෙනකොට සුකරෝස්සල ප්‍රයෝම පටකේදික ගමන් කරනවා. ක්‍රියාවලිය ආහාර නිෂ්පාධනයදී පිස්තය, බලුකෝස්, සුකරෝස් මේ ඔක්කොම පරෝටීන් මේද ඉටවස සාකය තුළු නිපද වෙනවා. නමුත් මිනිහන්ට බැරුවුණම් මේ පදි ක්‍රියාව. කිසිම රසානාගාධක ලෝක කරන්න. ඇත්තටම මිනිා කොච්චර දියුණුනත් හඳට ගියත් වෙනත් ගහ ලෝකා අධ්‍යනය කළත් ප්‍රලොව යට තියෙන මැණෙක් ඉල්ලම් ගැන දියමන්ති යාකට ගැන හෙව්වත් තෙල් නිදි ගවේශනය කළත්. බෙක ැව ුුණා ප්‍රවාාසංශේෂණ ප්‍රතිප්‍රියාව කර කරන්න ගේලන්ද කරන්න ගියා. මේක මහ අදධටීය මේක එන්සයිම වලින් පාලනය වෙන ඉටාමවැදගත් කියයා මේක වඋනානම් කාබණ්ඩක් සැට් කියන්නේ. ඕ ඉදන දහනය අපිට අනමශ්‍යවායවක් පෘතිවේ හතරෙන්තුරම් වතුරදේනවා. එහෙන ගලකෝත් සැදුවත් වගා කරන්න බිම ඔන්න ෑන. අපිට පුළුව එතනින් පස්සේ ඕන හරයක් හදන්න. එහෙනම් ප්‍රවාශන්ශලෙසින කොච්චට වැදගත්ද. ප්‍රාහසංස් ලේශනේ ළමයි හිරුුවලියශක්තියෙන් හරිතප්‍රද උරාගන්නේ මූලික වර්ණතුන. රතු කොල්ල නිල්වලින්ංක් රතු සහ නිල් පමණයි. කොල් පරාවර්නක ඒකත් වැදගත් කෙඩිපස්නෙකර ප්‍රභාසංස් ලේශන අවස මූලික වර්ණ රතු සහ නිල්. රතු නිල් එක්කහුනොහම දම්පාට හැදිින්න්නේ. දන්නවා ගවල් ඇතුළේ මාල්ලු ටැන්ක්වෙල ලසාහක වවන්න අපි ධානෙ දම්පාට ෆලෝඩසන්. ඇක්වා ෆ්ලෝර්සන් තියන දම්පාට හමනතන් සුදයි නිලුයි එකතු වෙලා එ විදහ දම් හදලා අද අලුත් තාක්ෂණය ෆලෝඩසන්්ඩිපදවෙලසීන. ඔයි බලමුලමයි. දැම් මට මේ කතන්දර කියන්න. එක පාරට මට උත්තරේ කියන්න පුළලො. මම එහෙම කමතිනෑ. අපි මේ සම්මන්තනය කරන්නේමික සම්බන්ත්‍රණයක්. ප්‍රශ්න උත්තර සසා කචක් න සම්මන්ත්‍රනයගන වචනය තුළ තියෙනවා. බොහෝදේ විශ්ව දැනුමක් කතා කරන්න ඇත්තට මේක සදිීවී සම්මන්තනයක් නැං මේ ආරාධිටය ඔගොල්ලන්ට මගේම ප්‍රශ්නහන්න පුළුවන්. ප්‍රශ්නහහන් මං උත්තර දෙන්න ඕනේ නමුත් අපිට අදේක කරන්න බැහැ. අපි මේ කරන්නේ මේ විද වීඩියෝ ඉදිරිපත් කරහ මෝගල්ලන්නට ප්‍රශ්නහන්න පුළුවන් එක්කො කමන් සලින් එම නැත්තම් මට කෝල්ස් දලා මම් ෆෝඩ් නම්බරක දෙන්න. ඔලට න ප්‍ර්නය කහ ගන්න පුුවන් දඟමි ොඩ්ඩක් බලමුද මේක අනි පැත්තනලිුවත් මෙන්න ග්ලකෝස් දන ක්සිජ කාබඩ ශති මේ ශක්තියෙන් තමයි අපි සියලු වැඩ කරන්නේ මේ ශක්තිය මේක පිටවෙන්නේ මිනිහගෙල ADP ඩිනෝසින් ටයි්වස් ්‍රේඩ් හතා අපය වසෙන්. මි්‍යාචලතාපි. අපේ ඇගේ උෂ්නත්ත සෙන්ඩිකේ තිස් සතේ තියාගන්න. පැරන්හ අනුවට දෙසම හතර තියාගන්න. මේ සොසන ප්‍රතික්‍රියාව අපේ සයිල තුළ හැම්ම මොහොතකම සිදුවෙනවා. අපි මැරුණට පස්සේ. අපේ හර්දය නැවතුුණොත්. රුදීරය තමයි ඔක්ෂිජන් පෙනහලුවලින් ගිහිල්ලලා රතුරජරාණ වලින් අල්ලා. සයිල විට පරිවහණය කරන්නේ ආහර මාර්ගගේ අංගුලිකාවලින් ගරාගෙන ගලූකෝසය සයිල වෙත ගෙනියන් බ්්‍රද්සර් කුලේසකින් බ්ලද්සක කුලේස එක නැවතිනවා හාර්ටික නැවතුනක ම පෙනනහලුත් නැවතිනවා. එදකට සයිල්ලවල මේ ප්‍රදික්‍රියාවත් නැවතිනව එදකොට අපි මලා. ඔන්න මලා කියීන වතනේ. එන ප්‍රභාසංස් ලේෂනය සොසනය. බලන් ශක්තිය ගබඩා කරයි ශක්තිය නිදහස් කරයි. මෙතනදී මේ ශක්තිය සාකවලත් මේක වෙනවා. සතු එත් ව හැම කෙනෙක්ගම වෙනවා. අන්න එක ඉතාම වතිගන්න ඒම නල් ලමයි පලවෙනි ප්‍රකාශය ප්‍රභාසංස් ලීසනය හරිතසාක තුළ පමණක් සිදුවන අතර ශ්‍රසනය සියලු ජීවතුළ ජීවිීන් තුළ සිදුවිය ැක. මේකේ පොඩිී අවුලක් තියනවා. මොකත් දවුල්ල වැරත්්දක් ටයනවා. ලමයින්ට පේනවාද වැරද්ද ඔහල් ඇහුවද ගේ නයින් එක පෘථවය නිර්මාණය වුණේ මහපි පුරුම් ාදෙන්න්නේ. හම පිපුරුම් ාද ප්‍රෘතිව නිර්මාණය උුහම මහා වැසිව්‍යස්සනේ මාසතුනත්තිස්සේ. එතකොඩ ගොඩවිවතිීච ලවන ඔක්කෝම ගලාගෙන ගල්ල පහත්තැන් වල තැන්පත්තුුණනේ හහා වතුරකදක් ඒකනේ මහම්හූද කියන්නේ. දවට පෘතිබයේ හතරෙන්තුනක් වතුරෙන් යට වුණානේ. ඒ යටවෙලා පෘතිවිය අඳුරුවෙලා කාලයක් ගිහාම මුලින්ම පෘතිවයේ ජීවය සම්භාවය වෙන්නේ ස්වායු බැක්ටීදාවකින් ඊළඟට ඇල්ගීවලින්. හන බැක්ටීරිියත් ආහර නිෂ්පාධනය කරනවා ස්වම්පෝෂි බැක්ටීරියාතියනවා. එහෙමනං ප්‍රභාසංස්ලේෂනය හරිතසාක තුළ පමණක් සිදුවන අතර කියන කියන්න බ ස්වායු බැක්ටීරිියා න ප්‍රභාසංස්ලේෂක ක්‍රියාව කරන්න පුළුවන් සුදිතජීවීන් ලෝක ඉන්න. ඒ නිසා අපට මේක කියන්න බැහැ මංහිතන්නේ තම ඩල්ටම් වගේ ඒවත් ඇති ඒ නිසා මංහිතන්නේ ලවෙනි වගන්තිය පිළිගන්න බැහැ මේ දරුවන්ට බලපු ගමන් හිතෙන්නේ හරිතසාක විතරක් ප්‍රවාස හරිතසාක විතරක් නෙමේ ස්වායු බැක්ටීදිය කියන්නේ ප්‍රවාාසංස් ලේසික බැක්ටීදිය යිඉන්න ප්‍රභාසස් ලේෂනය කරන්නට පුළුවන් ම හිතන්නේ සයනෝ ෆයිටා කියල් අපේ ගොල්ලන්ට කියන්නේසායනෝ බැක්ටීදිය එට සයනෝ ෆයිටා තමයි ඒකාරය කරන්නේ ඒවගේම ළමයි මතක තියාගන්නන්නේ හන්සායනො ෆයිටා සයනෝ බැක්ටීදිය හිදා පලවෙනි ප්‍රකා සේවැරදි. මංකිේ කෙටි පස්න්න්ස් දැම් මේ ඕගොලන්ට නම්සානු වැැක්ටීරයා ප්‍රාසසය බැක්ටිදයා කරන මයිතන් ග්‍රේ්නයිවල කරනවා සුද්‍රදී විදරති. ඊලකට ප්‍රවාසන්ලේසිදී ශක්තිය ගබඩා කරන අතර. සොසනද ක්තිය නිදහස් කරයි ඕකේ වෙඩි ගුඩම ප්‍රවාාසන්ශේසිණ ශක්තිය ගබඩා කරන අරසයන්ගේ ශක්ති ලෙස. සොසනදී ශක්තිය නිදහස් කන එක හරි. ඒම නං දෙවන එක හරි සොසන ක්‍රියාවලියට අවත්සවාය ප්‍රාසංස්ලේසිණය මුදාහරි හරි. ස්ස්‍ය ක්සිජන් ප්‍රභා සංස්රේශන ලියර දාන ක්සිජන්, ඒකත් හරි ඒ නිසා හරිුත්තරේ බී සහස්සී. එනි සාලමයි හදි පිළිතුර එකළොස්නි ප්‍රශ්නය තුන බලන්න අපේ එකොස්න ප්‍රශ්නය සාකච්චා කරන්න ගහිල්ලා ඕගොල්ලන්ට දැනගඩ ලැබුණ විශය කරුණු සමූහය කොතරම් බැදගත්ද කියලා. ඕගල්ලු කොතෙක් ඉගෙනගන තිබුණාත්. අංග සම්පූර්ණව මේ විෂයකරනු සියල්ල දන්නත්තං. අසාර්ථකත්වයක් තියනවා මෙතැන ළම ඉන්න පුළන් උසස් පෙළ වෛද්‍ය ඉංජිනයරු ඒ අන්සවලට යන්න. ඒ වගේම ටෙක්නෝලෝජි තාක්ෂණික විශෂය විදධාරාවට යන්න ඒ මොනාට වුුණත් ඔගලු කොමස් කළත් ආර් කලත් කවදහරි ඕගලගේ දරුව අහුවෝත් ප්‍රශ්නයක් උත්තර දෙන්න විද්‍යාව අවස්සයි. පොඩියක අහුවෝත් තාත්තේ ඇයි අහස නිල්පාට කියලා ඕගලන්ට උත්තරය දෙන්න පුළුවන් වන්න ඕන ඕගොල අහස පෙන්නලලා පොඩියකාරකුවත් ඕකුත්තේ දහස නිල්පාට කියලා. ඒ අයිත හෝ තැයිපුදේත අහස නිල්පා අයිතතාත්්‍ය අහස නිල්පාට කියලා ඔගලට කේන්තියන්න පුළුවන්. ඔගල නිල්පාට හේතුව කියන්න ඕනේ. ඇතුට ඔගලට ආලෝක අපගමනය. වර්තනය පරාවර්තනය සුදුවාලෝකය හැදිලතින වන්න මේවා වලාකුලුක කියන්න මොනවද. මේ ගැන පුංචි පොඩිියකාර ඒ මට්ටමට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒ මට්ටමට. දල් ලමෙක් බඩඩාවහ මම්මගේ සමහර කෙන දෙයුතුන්න රෝස කැලෙන් ඇහින්ද ළමයි නෑ. ඒ ඒ ළමියන්ට තේරණ විදිහට දිිංගික පපජනය විහමේ ඒව නොකයා. සෑම්මට්ටමකට ලස්සනට කියල දෙන්න ඕන මේක තම සයියන්ස් ගෙදර විද්‍යාව ඕක. අද ගෙදර විද්‍යාවක් නෑන් ළමයි යොකෝම ගොල්ලු අහගත්තව හමද දෙම කාගින්ද යාලුවන්ගේ. උන් මොනාද දන්න උන් හිතහිට ටොම් පතකි වවා. උන්ට කවදටොම්ප ඉට කලින් ඉස්කෝල කොල්ලු මේ නිසා මේක වැඩක් නෑ. අි බලමු ළමයි ඇත්තටම අද ඊළඟ අපේ ප්‍රශ්නේ මොහදද මේ ප්‍රශ්නේ. ඇමෝනියම් අනුවේ ලවිස්විහ ඇමෝියයා අේ. ඇමෝනියම් කියලා අනුවක් නෑ මේක හදාගන්න ඇමෝනියයා කියලා. ඇමෝනියම් කියන්නලම අයනයක්.4 මේල වැදදි තියෙනවා ඇත්තර මද මගේ ඔෝර්ජිනල්ලක ගෙනා වෙන මම මේක ගෙනා ේකයි මම ලියපපුව හදිස්්‍යය මේ පේප සදන්නේ අපිට ගොඩක් වැඩ තියෙනවා. මේ ප්‍රශ්පතරයක් හදරනකොට විභාගට ආපපු නැති ඔගල්න්ට වැදගත්වෙන මේ අවුද්ද ඉලක්ක ප්‍රශ්න තමයි මන් තෝරගෙන තියන්නේ ඇමෝනියා අනුවේ ලුස් විෝ්හ නිවැරදිව පෙන්වා ඇත්තේ පහසදාාන්කාවකිින්. ඔගොල දන්නවා. සහ බන්ධන අනුවක අනුක සූත්‍රයට අමතරව වියහ සූත්‍රයක් තියෙනවා. අනුව තුළ පරමානු හැසිරිලා පැතිරිල්ලා තියන විද්‍යාක්තියනවා. ඒ විදදිහ නිසා අනුවලට හැඩයකුත්තියෙනවා. අනුවේ බන්ධන ෝනත් තියෙන. අනුවල හැඩ කෝනික රකීය ත්‍රයාානිති දවපිටිමිඩිය සතුස්තලීිය අස්්‍රතලීිය ඒලවල ලොක්කොම එනවා පස්සින්. බන්ධනකෝණය ජලයකසි අතයි, ඒවා අපිට උසස් පල පන්තිවල එනවා. රේකී අනුවල බන්ධනකෝණයක සි අසුවයි එහෙම නං, සාමාන්‍ය පෙළමේ පටන් ගන්න මේ අනුවක හැඩේ කියනකොටත් තුළක් ඕගොල්ලන්ට කිව්වා. දැන් අප ගත්තත් එකකින් කාබන් පරමාණුව අවසාන එලෙක්ටෝන හතරක් තිනවා. මේක අපි තත්්වොලින් දෙනවා. මේක අටක් කරගන්න මෙ හයිඩජන් පරමාණු හරක් එක්ක සෙට්ටනවා. ඒ එලෙක්ටෝන හතර තිත්වොලින් දෙනවා. දැන් කාබන්වල සංජතා කවච්චය සම්පූර්ණයි. ඇයිඒ. කාබන්වල පරමාණු ක්‍රමංග හයයි ඉලෙක්ටෝන තියන දෙකයි හතරයි. දෙයි එල්වල හතරයි මේ හතර මේ හිදජන හරකින් ඉලෙක්ටෝනන් හතරල ලඟට ගත්තා. දැන් ඔන්න සහබන්ධන හතර හැදිලා මෙයාගේ දෙකයි හතරයි හයි අතයි හයිඩජනලතින්න කේකවචේ පරමාණු ක්‍රමයන්ගේ එකයි කේකවචේ. එයාටඕන එකයි එට හයිඩජ කත්තර තවයි එකක්ව වනේ මෙත් හරි මෙන්න මේක මේකදකනවා තිත් කතිර විව්හය. එක පරමාණුවක තිත් අනිත්්‍යක කතිද. මේකේ ඔක්කොම තිත් දැම්මෝ තිත්විය්හෝය දෙවන එක. මේ ලුවිස්තිත්වියව්හය. ඊළඟට ලුවිශ්වෝහය ඉතාම වැදගත් මෙතනදී මුකුත් නැතුව බන්ධන ඉලෙක්ටෝන ඉරි කෑලිවලින් පෙන්නනෝ. හැ බන්ධන හැදුව නැතිේ වතියෙනවන නිකම්ම පෙන්න්නනවා. නිකම්ම තියනෝ. ඒවා අපිට තිත්වලින් තියන්න පුළුව. කතිරවලන පුළුව. හමනං ඇමෝනියා බලන්න. මෙන්න මීතෙන්වල ලිවිශ්වියව්හය. ම මුලින් ඇන්න ලීතයෙන් මීතයෙන් අනුවේ මොගදද තිත්කතර වව්හය ඉළඟට තිත්වව්හය මෙන්න ලිවිශවය. ගන්න ඇමෝනියා එන්න ච්‍රී. නයිතජන්වල අවසාන සක්තිමට්ටම ඉලෙක්ට්‍රෝන පහයි කොහොමද දන්නේ. නෛතජන පරමාණු ක්‍රමායංක හතයි පලෝටෝන හතයි පරමාණු උදහසී නයි දනහතනන් දින හතයි ඉලෙක්ටෝන හතයි දෙකයි පහයි අවසාන පහක් තියෙනවා මෙන්න පහා තව තුනක් ඕනේ හයිඩජන් තුනකින් ඉලෙක්ට්‍රෝන තුනක් ගන්නවා. එහෙමනම් මේ ඇවිල්ලා ඇමෝනිියාවල තිත්කතිනවූහය දැම් බන්ධ ඉලෙක්ට්‍රෝන ඉරිකෑලිවලින් පෙන්නුවත් මෙන්න ලුවි්වහය එකසර දෙක මෙහෙමති අන්්ඩෝනි. මේකට කියන එකසර ඉලෙක්ට්‍රෝන යුගල ඒන ඇමෝනිියාවල ලුවිසුවය මොන්න රූපේද පෙන්නන්නේ අංකයකි. දැම් මෙතන මේක අහපු දරුවන්ට මේ විය්හතුනම පුළුවන් වෙන්න ඕනේ. ඔහලට එපාට මේක ෆලෝ කරන්න බැරිනම්. මට බෑ නවත්ත නවත්ත හිමින් හිමිින් කියන්න. මම ඉක්මට කියාගෙන යනවා. ඔගලට ආයි මේක බලන්න පුළුවන්. පොඩි වියදමක් නයන්නේ ඩේටවල්ට අම්ම ලට කියලා ආය මේක විීඩියෝ බලන්න පුළුවන් දන් ොට ලස්සට ප්‍රශ්නයක් ෙනවා. ඉතාම වැදගත් පොට්ටක් කවුල් කල්ලා තියෙනවා. ගුළු දන්න ද උගුලු දන්න දන්නෙත්නෑ මං උගුළු දන්නවාකිමට සරුගල් හදලා අගෝස්ත්‍රිමාන්ස සරුන්ගල්ලයට පුළමයි මේ කාලේ නං සරුංගල්ලරට බැරවුණ කොවිදිද සරුංගලයක් හදනකොට. අපි කොම්ඹවා වවුලා නයා මොනර විවිධ සරුංගල් හැදුව. නමුත් අපේ අභාග්‍යකට සරුංගල ්චීනයෙන්ගේන්න පටන් ගත්තා. අද මං හිතනු අයිව නවත්තලති නවා මේ රජය ඉදල්ල කොස්ස සරුංගලය හරි තවම ගෙනාව නැත්තේ. චීනය මොකදද. යට ඇදම ඉඳන් ගේනව. චීන ඒවා දම තියන ලස්සරන නම්ගහල අප පට හරි ඉස්සර ගොබිවන්ද නිකන් අඹුට ගැල්ලක් මම කියන්න ඔගුල නබට ගහන්න කියලා. නමුත් අපේ දියුණුව කොතනද කියලි පොඩ්ඩක් බලමු ඔගුල් හොඳර විද්‍යාව ග ගා. ොද ගරෙන හොඳද කරන්න අපි යමු ප්‍රශ්නයට ඉතාම වැදගත් සරුංගලයක් හදනකොට සරංගලේ බැලස් කරේ කහමට දන් ඔගුල මෙහම ඉට ටිකක් තියලා මෙන්න මෙහමය අපි හදන්න ඉස්සෙල්ලා මෙන්න මෙතනින් මැදල උත්සනව මෙහෙමම. මේ පැත්ට බරනං මේ සරුගලේ හරිගන්න. මේක කැරගෙනවා. බලපත්ත පල්ල හගේකම සුලන්දාාරාවට මේක කර හෝනෝ. ඒ අපි මොහද කරන්න මේ පත්ත බරන්න මේ පත්ත ඉඩට දෙකක් කටලදාන. බොඩ්ඩ කන්නවා නැත්ත මේ පත්තට නූල් ටිකක් ොඳනවා. මේ බත නෝල් ික් කොතන ක ොහොම කළහම මේක පුළුවන් වෙනවා අපිට මධ්‍ය ලක්ෂයෙන් මෙම එල්ලන්න. අපිට මේකට හේතුව දැ මේ කැරකිෙනෑ. ද මේකට අපිකිවා මේ පැත්තර කැරගීමට තියන පෙළබීම මේ පත්තර කැරකීමට තියන පෙළබීම. දක්ෂිණවර්ත බලගූර්ණය වාමාර්ථ බලගූර්ණයට සමාන වනො මේ වස් මේ දඩ. නම් රටු දක නිශ්චලව පවතිනවා. දැන් අපිට මෙතන තියරිය එකක් තියෙනවා. මේ බලගූර්ණය න සංකල්පය එ එෙකොහොමද. බල ගූර්ණය කියන්න දම් මේ පත්තන බරක් තියනව ඉරට්ට බර වැඩි කිරීම මෙතන දෙල මෙතන තින ලම්බග දුරුව. සමානවෙන් ඕනේ, මේ පැත්තේ බබර වැඩිකිරීම මෙතනිදල මෙතැට තියෙන ලම්බක දුරට. මේ ගූර්ණය වාමාර්ත බලගූර්ණය දක්ෂනාවර්ත බලගූර්ණයට සමානනම් මේ නවත් අන්න පුළුවන්. හැබැයි මෙතනති දැන් අපි සරුංගලයක් කරන්නකොට හරියට මධ්‍ය ලක්ෂ බලගූර්ණය ගත්තේ මෙහෙම දණ්ඩක් අරගෙන මේක මෙතනින් එල්ලලත් බලස් කරන්න පුළුවන්. එතමත් අරතිේරීක මයි වෙන්නේ. එහෙනම් මේ පැත්වෙන අඩු බරක් දාලා මේ පත්ත වැඩ රදධාන්න. ඒ මේක දක්ෂණ අවර්ත බලගූර්ණය වාහමර්ත බලගර්ණයට සමාන වෙනවා. ඉතාම වැදගත්. දැන් ඔන්න බලන්න මූලධර්මය කිව්වා. දැන් රූපේ දි බල රූපය ටිකක් අවුල් කල්ලා තියනවා. නමුත් ළමයි බලවෙන්න එපා.ඒ.AB නම් දන්ඩක් සන්ටිමීටර් එකක් දිග. වැරදි මේ ප්‍රශ්නය හදෙන් නෝනේ මීටර් එකක් දිග. බලන්න ලොකු අවුලක් කල්ලා තියෙනවා මීටර් එකක් දිග. මීටර් එකක් දිග එතකොට මීටර් එක අපි බෙදලතින මීටර් දසම පහ මීටර් දසම පහ. හරි මීටර් එකක් දිග දන්ඩක් සමතුලිත කර ඇති ආකාරය පහත දැක්වේ. සමතුලිත කල්ල තියන්න පෙන්න්න දසම පහ දසහ හරි මැද්දී නමුත් එක පැත්තක ඒ සීතියෙන්න ලක්ෂය මෙහින්. එතනිින්ක් කියල බරක් එල්ලල තියනව මීටර් දසම එකක් මෙහට ගෙනල්ලා. ඒ කියන්නේ ගූර්ණු ලක්ෂය පැත්තට. අනි පැත්තේ හරියට දසම පහක්ක ඇති නිියවටන් හතර කෙල්ල තියනවා. අපෙන් අහන්න මොකක්ද. ඒශී ලක්ෂය ඇති එල්ලා ඇති එක්සොල බර කොපමනද. ළම අලියන්නන්නේ මොහක්ද්ද තිීරක දක්ෂිනාමාර්ත්‍ර වාමාර්ථ බලගූර්ණය සමානයි, වාමාර්ථ බලගූර්්ණය සමානයි. දක්ෂිණවර්ත බලගූර්ණය නම් දක්ෂිනාවර්ත බලගූර්ණය නම් අම්ේ උගන්න නවා කෙටි ප්‍රස්නට මෙවා නිකන් මෙවලියන්න ඔන්න. වස්තුව නිසලායි ඩණ්ඩ නිසලයි. මොකක්ද වාමාර්ත බලගූර්්ණය. බලය එ. බලය වැඩිකිරීම ලම්බක දුර. ගර්න ලක්ෂන ලම්බක දුර. මේගෙත්නහෙමයි. බලය වැඩිකිරීම ලම්බක දුර. ඒ නම් බලය මෙතන. ලම්බග දුර මීටර් දසම හතරයි. මීටර් දසම හතරයි. මෙතන බලය මොකක්ද නිියුටර්න් හතරයි. ලම්බග දුර දසම පහයි. ඒනං එක් උක්ට කරන්න එ සමානයි හතර වැඩිකිරීම දසම පහ බෙදීම දසම හතර. ඒ දසම ස්ථානම උඩත් එකයි යටත් එකයි. ඒනම් සමානයි ඒනං විදන්නවා හතරවරක් පහ විශ්සයි විශ්ස බෙදීම හතර. ඒනං මෙතන් හතරවන පාවිස්සයි විිස්සබෙඳීම හතර එදවඩ අපි උත්තරේ හතර වරක් එකයි හතරවනක් පහයි උත්තරේ නිවටන් පහයි. ඒම නත්නම් මෙතන කෙලින්ම කපල උත්තරේ පහගන්න පුළුවන්. කොහොම ගත්තත් පිළිතුර නිවටන් පහ දෙවනි උත්තරේ. ඉතාම හොඳ ප්‍රශ්නයක් මේක අර සාමාන්‍ය සම්ප්‍රදායට අනු වෙනසැක් කල්ලා මං අර ඒවලින් ස පොඩ්ඩම් මෙහට ඇදලා. වෙල බර එල්ලලා තියනවා. එතකොට ද ගර්ණ ලක්ෂයට කට්ටු වෙනකොට එල්ලන් ඕන බර වැඩි වෙනවා ද එක්සෙන්නේ හතරට වැඩි අගයක්. එක උත්තරය හරි කියලා ඔප්පු වෙනවා හතරට වැඩි අගයන් තියනවා දෙකක් නටන් පහ දහ උත්තරේ නියටන් පහයි. දා හතර වෙඩි ප්‍රශ්නය. මේකනම් තාම වැදගත් ජෙඩල් නොලේ ප්‍රශ්නයක්. ලොව වඩාත්ම භ්‍යාප්තියක් දක්වන අපපුෂ්ට වන්සික සත්ව කාන්දේ ඔකුලු හල ඇති විද්‍යාඥෝ කියනවා තුතුවේ ඉන්න සත්තුන්ගෙන් හතරන් තුනක් ආත්‍රපෝඩා වංසික. මේ ආත්‍රපොඩා වංසව ඉතාම විශාල පුළුල් ව්‍යාප්තියක්තිී නව පෘතුවිය තුළ. කොතනද ආත්‍රපෝඩාව නැත්තේ හිමාල කඳු මුදුනෙ අධික සීතලි මකුළුව ඉන්නවා. නොමැරි ජීවත්තය නොව ආත්‍රපෝඩා වංචිකුව. පත්තා හැකරල්ල එවගේ ගෝනිස්ස කූමී. වි කමිර්ග කොච්චර ලෝක ඉන්නවාද. කඩිවර්ග කොච්චර ඉන්නවද. දිමියෝ කොච්ර ඉන්නවද. රෑට ගිල්ලන කෘමි සත්තු කොච්චර ඉන්නවද. විීඩියෝවක් ඩලා රෑත්නිකන් කැමර එකකින් බලන්න කැමරයික කාචය හරහා කෘමින් මිනිත්තු පහකට සිය ගානක් යනෝ කැලෑබ කත්තෙමයි. ඒවගේ මහ මුහුද යාාත්‍රපෝඩාව කොච්චර ඉන්නවද. ඉස්සා, කූනිස්සා, පොකරිස්සා කකුළුවා මේ කෝමත්‍රපෝඩාව කස්තේසියාවේ. ගෙයක් ඇතුළෙ කරපොත්තගේ ඉඳලා. මකුණගේ ඉදලා. ඔකුුණගේ ඉදලා නැක්කගේ ඉදලා. මේ හැම්ම එකෙක්ම ආත්‍රපෝඩා. එන ආත්‍රපෝඩා තමයි ලෝකඉන්න විශාලම අපි අහන ්‍යාප්්‍යත්දක්වන පුෂ්ටවස්වන්සික සත්වකාණ්ඩය ආත්‍රපෝඩා. ඒ අයගුලක්න. කවුද පුෂ්ට වන්සික සත්වකාන්දී. ඌලු දන්නවා ලෝකෙ හතරෙන් තුළක් ජලයෙන් යටවෙලාතියෙනවා. වැඩියම්ම මුහුද ඉන්න මසුන් මාලු ඒ සියල්ලම පුෂ්ටවන්සය පුෂ්ටවන්සිකගේ පටන්ගන්නේ මාත්්‍යයන් පිස්කේස් ඊළඟට ඇම්ෆීබිය තුංගනයක උරගය හතර වෙන්නේ පක්ෂීන් පහ මැමේලිය එනම් උත්තරේ හතර ආත්‍රපෝඩා සහ පිස්කේක්ස්. ඊළඟට බලන්න පාලස්සනි ප්‍රශ්නේ පාලස්සනිි ප්‍රශ්නේ. ඇදකොට ළමයි පාලුස්ෙන් ප්‍රශ්නය අප කතා කරනවා. සිිං්නාරාජ වනනාන්තරයේ වෙනත් මිරිදිය දලාසවලින් ස්වාගත් ඒ සිංනාාත් වනාන්තරයේ වෙනත් සහ වෙනත් මිරිදිය දලාසව වලින් ස්යාගත් ඒක දේසික මත්සෙක් වන්නේ අසෝක ප්‍රතියාාවී. විද්‍යාත්මක නාමය අසෝක පෙතියාගේ පුන්ටියස් අසෝකාවී. වාගත් එක්කෙනගේ නමතමයි දීලතියෙන්නේ පුන්ටියස් අසෝකාවේ විශේෂයට දීලතියෙන්නේ අසෝක. එම මත්සාගේ නම දවිපදනාම කරන නීති අනුව නිවැර දිාකාරේ මේක හරි සිම්පල්ලු ුවක් ලමයි දන්නවා. දවිපදනනාම කරණය හවා ගත්තේ ලිනයස් බොන් ලිනේ මේ දවිපදනාම කරණයේදී ගණනාමය මුලින්ද විශේෂය පසුවදලි විය යුතුයි මේක අපි පාවිච්චි කරන්නේ මෙ නම් ලියන්ඩ ඉංග්‍රීසි අකුරු විසිහය නමුත් නම් ඔක්කොම ලතින් නම් අමුතු නම් කියවන්න අමාරු ලම් දැන් අපි ගත්තොත් පොල්වල කොකොස් නුසිසෙලා. ො ආටකා න්ටෙක්ලි ලෝඩ එතකොඩා අපි දන්නවා මේ විදිහට මට ගොඩා කියයාගෙන යන්න පුළුවන් ඕගුල දන්නවා විද්‍යාත්මක නම් සාක සතුන්ගේ මේක ලියනකොට. ගණනාමේ පලවන අකුර කැපිටල්. නනිත් සිම්පල්. විශේසේ සියලව සිම්පල්. ඒන අසෝකා පුන්ටියස්කේන එක කැපිටල්ලේ ගන්න ඕන අනිත් ඔක්කොම සිම්පල්. නමුත් අපි මේ වගේ එක ටයිප් කරන්නගොට පොඩ්ඩක් ඇලේට ලියන්න ඕනේ අත්තකර නෝට් ලියනවා න. ගණය විශේෂයට ඉඩක් අඳන්න ඕනේ. එහෙම නං මෙතන හරු උත්තරේ මොහක්ද. දැන් ඇලාකුරු පෙන්න ලන මේ ටයිප් කරනක්කෙන මම ඇලාකුරු තමයි ගහන්ඩිය ලිව්වේ ඒක කරන්න බැරිවෙන්න ඇති. නමුත් දෙවනියක ඉදගහ ලති නවා එක වැරදි අති අතින් ලියා දන ගහන්නේ එකන් තුංගනයක වැරදි. දෙවනක පුන්ටිය සසෝකා දෙකම ගණයක් කැපිටල්ප විශේෂයක් කැපිටල් ඒ වැරදි. හතර වෙනගේ ගණනාේ ඔක්කො කැපිටල් බැරදි උහර යුත්තරේ වශයෙන් තෝරගන්නේ පළවනියක පොන්ටියස් අසෝකා. එහනම් අපි යනවා ඉක්මනින් දාසය වන ප්‍රශ්නයට. මේක ළමයි මට හිමින් කතාකරගෙන ගොඩක් හිමින් කතා කරන්න. බැහැ ඔුොලන්ගේ ඩියවිට කැපෙනවා වෙලාව යනවා ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි ඊළඟට බලමු දාසය වන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න ලේජ ප්‍රශ්නයක් නගේ දන්න අමාරු ප්‍රශ්නයක් නෙමින්. මොකදද මේ. පහත රූපයෙන් දැක්වෙනේ භූගත කනන් අයත්බන වර්ගය නම්. භූගත කනන් භූකයන්න පොළොව ිය භූමිය ඇතුළට ගිය කඳන්. ඒන ඒ කඳන් මුල්ලමින් සල්කපත්‍රතියෙනවා අංකුර හටගන්නවා කඳක ලක්ෂණ ඔක්කොම තියෙනවා. හැබැයි පොළොව අයට තියෙන්නේ මේ භූගත කනන් ඒගළන්ගේ ස්වරූපය අනුව කොටස් ගන්නාවකට බදෙනවා. පළවනියක ඔවට ස මාන්තරව කඳ යනවනං රයිශෝම කඳ ඉංගුරු කහ ඒවගේ වල කැනෑස් වල ස්ප්‍රෙඩ් වෙලා යන්නෙ කඳ. කඳ පොලෝට ලම්භගව බහිනවනම් පල්ලෙහට අපි කියේනවා කෝමකඳ හබර්දන කිරී අල ගහල කෝමකඳ. එවගේම කඳ ශේප්පක බල්බ එකක් වගේ නං අපිකිනවා බල්බය රතුලූු බීලූුණු වල්ලූනු සුදුලූුණු සියලුල්ලුණු වර්ග එවගේම ලීක්ෂල පහර පිම්බිලතියෙනවා ඒ ඒහඳ පොළොව යට තියෙන්න්නේ ඒක මොන කඳදද බල්බය. ඒවගේම මෙතන අපි දීලතියන රූපය පෙන්න ලතිෙනවා මේ සිරස් අතට අල ොඩක් ගහ ලතිනවා නමුත් මේ ලම්භකව කෙලින් තිබා මලේ ඔහම නෙමෙයි පහලට බහින්නේ මේක කෝම කඩ ලම්භකව වැඩෙන්නේ එතකොට රයිසෝම නෙමෙයි පැරතිලන බල්බ නෙමෙයි ලේක් සසිුදුරුවන් වරවාමවන් නෙමයි අර්ථපොල් තමයි ස්කණ්ඩා කන්දේ කියන්. දාසෙවැනි ප්‍රශ්නය හරි යුත්තරේ දෙක. ඔවු ළමයි දැන් අපි කතා කරන්න දාහත්වන ප්‍රශ්නේ. ඔක්කොම ළමයිගේ අවධන යමුකානි තාම වැදගත් ප්‍රශ්නැක් ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ සූනිකා අවදයේදී ක්‍රියාත්මක වන පිටුටුර් ග්‍රන්තියෙන් සාව්‍ය වන හෝමෝණය වන්නේ. මේක ඉතාම වැදගත් ප්‍රකාශයඇත්තමයි පිටූටර් ග්‍රන්තියේ දැන් අපිදන්නවා න දං ස්ත්‍රියකගේ ඩිම්බ මෝචනය බැඩිවිියට පත්වනට පස්සේ ඩිම්භකෝෂයෙන් ඩිම්බයක් මෝරන්ඩ ආරම්භ කරන්න ඩිම්භකෝෂයෙන්ම ඊස්ත්‍රජන් ස්්‍රාවය වෙලා. එට මේ සියනිකාවදේදී ඊස්ට්‍රජර්මල බලපෑමක් තියෙනවා. නමුත් පිටූටරගෙන් සා වෙන හෝමෝණයේ F චෝමණ ෆොලිකල් ටිමිලින් හෝමෝන් ඒම නැත්තං සවවිනිකා උත්්‍යයෝජක හෝමෝණේ. Fෆෙස්ස චෝමෝණය නිසා තමයි. දම් මෙම ඊස්ත්‍රජතියනව එෆෙස්ස චවිල්ලා. මේක මෙහෙම ගිහිල්ලා මේ විදදිට යද්දිින් මේ පැත්තෙන් අපි පෙන්නනව ඩිම්බයමෝනලා ග්‍රාපිශීවනිකාවක් බවන පත්වෙනවා. මේක පුරන්නේ මෙන්න මෙතනද දවස් දාාහතරින් පස්සේ. මන මේක විස්තර ගොඩාක් කරන්න බෑ මෙතන කෙටිපස්නයක්කිද එල්ල චෝමෝනය සාව වෙලා. ඉල්ලුටයි කෝමෝ්. මෙතන ද ආයිතින දින දාාහතර. එදකට ධාතරය ධාහතරයි විසි අටයි මෙතන තමයි ඩිම්බේ නිදහස්වෙන්නේ. එදකොට පිීත දේහ හදිලලා විනාසේ වෙනකොටසක් ඔට ඩිම්බල් සුක්‍රාණව එකතු වූුණොත් කලලය පිළිගන්න ගර්වාාසය ලෑස්ට්‍රලා තියෙනවා.ට ගර්භාසය වෙන වෙනස්ත්‍රීම් වෙනම තියෙනවා ඩිම්බකෝෂය වෙනස් ප්‍රීම් වෙනම තියනවා. ඊස්ත්‍රජන නෙමෙයි මේ අහන්නේ පිටෝටරියෙන් එනිසා උත්තරේ එෆස් ප්‍රජස්ටරවන්් කියන මහද තාමවදගත් බැරි වෙලාවක් ගැබක් පිහිටුව දරුවක් පිටුවත්. ගර්බාසයේ භිත්තිය ළමේ කිටියයුත් කළලයක් හිටියුත්. ආපිට දරුවා ලැබෙනකං ඩිම්භ මෝචනය නවත්වන්නන්නේ පොජෙස්ටෝන් පොජස්ටෝන් තියෙන නිසා දරුවා විපදිල මා සහයක් කිරිදෙනකං ආයි දරුවක ලැබෙන ඒකි තාම්බ දෙකක්. එනිසා දහ හත ප්‍රශ්නට උත්තරේ තුළ වස්සයෙන් සඳහන් කරමින් දහට ප්‍රශ්නයට යනවා එකළු ස්ත්‍රී ශ්‍රීණය සු කණ්ඩායමක් රස්සදය වාල් පීඩමානය සකසා රසේදේකන්ද සිස් උස. ද්‍රෝණනිකාව සිට මැන්නත් ඒ සෙන්ටිමීටර් හැත්තහයක් බව නිකපන කල්ලා ඊට පස්සේ නලේ පොඩ්ඩක් ඇල කලා. දන් රසද කඳේ සිරස් උස සෙන්ටිමීටර් හැත්තහයයි කියන්නේ වයිගෝලයට උත්සගන්න පුළුවන් රසදියඳ සෙන්ටිමීටර් හැත්තහයි. එනම් වයිගෝල පීඩනය මොකදද. සෙන්ටිමීටර් හැත්තහයක් ස රසදිය කඳකින් ඇතිකන්න පීඩනය. රසදිය බාධනයක දැම්මහම උත්තල පිහිටීමක් ගන්නවා මේක මීටර් එකක් විතර උස නලයක්. එකඒ සටිමීර් සියයක්ක්ක සම්පූර්ණය රසදියෙන් පුරෝලතමයි මෙහෙම තියන්නේ මෙහම තියන්න අප ආධාරක භාවිත කරනවා නැත්නම් බැතුලගාවන්න නෑ මේ රසද මෙතන දල මෙතන්ට මේ පොඩ්ඩක් පල්ල හට බැහල නැතිනවා නැවතුුණට පස්සේ මෙතන දලා මෙතැට උස සෙන්න්ටිමීටර් හැත්තහායි. මේකයි තියරියක. මොකල්ද මූලධර්මී මේ සම මට්ටම මේ පීඩන සමානයි. මෙතන පීඩනයඒ නං මෙතන පීඩනයේ P.B. නං. සමානයි ප එනම් මෙතන පස කියලා ගත්තොත් පඒ සමානයි Pබ සමානයි ප එනම් මේවාී මේකවාපීවාපී කියනවායිගෝල පීඩනය එනම් පවායි ගෝල පීඩනය වයිගෝලට පුළුවන් සිමිට හැත්තහක් කුස රසදය කනක් කුච්චගන්න දමයගේ අම්ලක්ෂයක පීඩනය එරෝජී එරෝජි එ දසනය කද ක්ෂ සටිමිටර් හැත්තහයි මීට කරන්න සයෙන් බෙදන්න දිය ගනත්තේ දහතතුන්ද හැසයි ගනමීටට කිලෝග්‍ර් ගුරුත්්‍රජතරණය දහයයි. මෙ තමයි වයිගෝල් පීටනේගේ එක්ලක්ෂ ගාලක්යනව සලු කළහම්ි තාම විශාලයි. දැඟගමේ මේ නලේ ඇල කරන්න කොට මොකද වෙන්නේ රසදය ඉහල ගිහිල්ල නලේ කෝට් මෙහෙම අල කළත් සිරස් උස සන්ටිමීටන හැත්තහ ඒ තිනවා. සිික්තේ අඩුවනවා නත් ශිරස් රසදිය කඳේ උෂ සෙන්ටිමීටර් හැත්තහයමයි හර උත්තරේ හතර වෙනිිය කරු. එතකොට ළමයි දහනම වෙනි ප්‍රශ්නයේ ඉතාම වැදගත් ලේසි ප්‍රශ්නයක් මොකදද පහත සඳහන් රසානික ප්‍රතික්‍රා ප්‍රතික්‍රා කියර ලියාගන එකක් අනෙක්වාට වඩා වෙනස්ස එම රසානික ප්‍රතික්‍රියාව කුමක්ද. වෙනස් එක මොකක්ද. අපි බලමු. ඕගලන මතක්වන්න ඕන මොකද. ද ළමයෙ ප්‍රශ්නයක් ෙව්වාහම සමහනව ළමයින්ට ඒ ප්‍රශ්නය ඉගනගත්තේ මූලයන් මතකේ ගන්න බෑ මේක ලොකු. කේදවාචකයක් අපි මතකතියාගන්න ඕන මේ ප්‍රශ්නය හදලතියන්නේ රසාන විද්‍යාවේ රසානිික ප්‍රදිික්‍රිය වර්ග හතක්තිීවා. සාමාන්‍ය බෙල මට්ටමට හතරක්තියවා. රසානික සංයෝජනය දෙකක් එ කහු වෙලා එකක් හදනවා ඒ දනබී . රසානික විියෝජනය එකක් රත්ක රහම දෙකතුුණොකට කැඩිනෝ. සංයෝගයක් කවේකදදැම් මම එකක් අනිතකා උත්සනෝ. ඒක ප්‍රතිවිස්ථාපනය. අවසාන දුට්ට ප්‍රතිවිස්ථාපනය දෙන්නට දෙන්න දැන් අපි ගත්තොත් AAB දන්න C නහමයි මේක ලෝහයඒ මේ අලෝහය ලොෝ අලෝකොටසද C ඒ උෂ්සනවා C ෞෂ්ෂනවා කියල ගතහැ මේක මෙතන්ටෙලකොට මේක මෙතට දේනවා ඒ නම් ලැබෙන පළමනවාද C මෙතැට එනවා CB ඒ මෙතන් යනවා ඒ මේක ගනවා දුු්්‍ර ප්‍රතිවිස්ථාපනයේ කියලා දුුත්්‍ර ප්‍රතිවිස්ථාපනයේ අපිතමු AAB කියන දනට C ධනෝ Cඒ උස්සනුව ඒනම් හැදන්න මුණද CB දන ඒ මේකට ගනවා ඒක ප්‍රතිවිස්ථාපනයේ ඒ ප්‍රතිවිස්ථාපනය දුට්ට ප්‍රතිවිස්ථාපනය අනිත් දෙක හරි සිම්පල් එකති වෙනවා ඒ දන B. A සංයෝජනය එකක් රත්කලාම ඒ දෙකගැන කැඩිනෝ ඒ දන බියෝජනයේ මෙන්න පෙදිික්‍රිය අවර් ගහතර දැම් බලන්න උත්තර හතර දෙහා හොඳ දරුවෝ වගේ පළවන උත්තරේ සිිල්ව නයිට්‍රෙ සෝියම් කලෝයි. සිිල්ව කලෝරයි් අවක්ෂේප වෙලා සෝඩියම් නයිට්‍රෙට් හැනවවා එන සිිල්ව සෝඩියම් සිල්ව උක්සනව සිිල්ව සෝඩියම් උක්සනෝ දිත්ත ප්‍රතිව ස්ථාපනයේ දෙව ඒ බාලන්න්න. සක්‍රීත ශ්‍රීනය තුත්තනාගම තියෙන්නේ තමෝල්ට වන උඩින්. එන සිං ප්‍රබලයි ප්‍රබලයාට පුළුවන් ලවනයකින් දුුබල රෝහය උත්සන්න. විස්්ථාපනය කරන්න. ඒක ප්‍රතිවිස්්ථාපනයේ. එ සිං කොප උත්සනව. සි සල්පේට් දැනකොප. හරියට ස්කෝලක දෙකරේ පන්තිය කොල්ලා ඒ යාලයෝගක ගහකත්තර පස්සේ. ඒලල්ග අයටර ගහි කියනවා ඒයිඇවිල්ලට දෙකේ පොඩිය කාට කටකක් ගාල මල්ලිය බේර ගන්න වගේ වැඩක් ලොකුකා පොඩියකාට පාර්ඨක දානවා. නමුත් අපි දෙකේකාට බෑ ඒලවල් පන්සි කොල්ලෙක්ට කට ගාන්. ඒ වගේ තම සක්්‍රිය දශනනයේ පිටි මනුව උඩගෙක්ට පුළුවන් යටකෙක් ලවනේ ලෝහය උසන්න යටකෙක්ට බෑ උඩ එකේ ලෝහේ ලවනය උත්සන්. ලවනයෙන් ලෝහය උත්සන් මෙම තෙවරුම් ගන්න පුළුවන් දරුවන්ට ක්‍රම විදිතියෙනවා කටපාඩන් කරන්න නතුව. අපි බ දෙක ඒක පැතු ස්ථාපන, තුන සල්ෆරු කම්ලේයට මැක්වීසිම් දාාරු. මැගනිීසිම් හට ජනුස්සන ඒ ඒකත් ඒක පති ස්ථාපනය එ දෙකක් එකද තියෙනම් උත්තර ඒක. මෙතන අහන්න පාත සනාහන් රසානික ප්‍රදික්කර එකක් අනෙක්වාට වනාව ෙනත්ේ. බුද්ධිමත් දරුව දරවා පලවිනයක දිත්තපති විස්ථාපනය දෙවනය එකක පවිට තුංගනයගත්තක එෙන හතරව බලමු. කාබන් නොක් යි. යකඩ නිසාරණය ලෝපස් වලින් යකඩ උත්සලා කාබ්ඩාවක් සයිඩ් හදනවා ඒක ප්‍රතිව ස්ථාපනය. එනල් ළමයින හරිත්තරේ හරියත්තරේ එක. දහනම් ඒක විශ්ස බලන්න. සෑම විිටම රසානික ප්‍රදික්‍රාවගේ සීග්‍රතාවයි. ල දන රසානික ප්‍රදිික්‍රියාවට සීකතාව කෙරේ බලපාන සාධක තියනවා ඇත්තට මෙතනස්. පහක් අයක්තියන ඕලවන් සිිලඹසිකේ හතරයිතින්. පීඩනය ගැන බලපෑම නෑ. ගන ප්‍රතිකාරක වල බෞට්ික තත්වේ තියෙනවා. සාන්ද්‍රනය තියනවා උත්පේරක තියනවා. උස්්නත් ප්‍රය තියනවා. ඔගොල දන්නවා රසානික ප්‍රදික්‍රියාවක් යන වෙන වෙනම තියෙනලු එකට දැම්මම ගැටිලා හැප්පිලා ප්‍රදික්‍රියාව වෙන්නේ. මේ ගැටීම හැපපීම බේගවත් කරන්නේ අනුවල චාලක ශක්තිය කයිනටික් කෙනජි වැඩි කරන්න ඕනි. ඕනුම මේ ලෝකේ අනුවක චාලක ශක්තිියයේ වැඩි කරන්න පුළුවන් කොහොමද. ඔහොමද උෂ්නත්වය වැඩි කළහම උස්්නත්වය වැඩියනවා ගන්න තාපය වැඩියුණවා. තාපය වැඩි නම දගලන්නගන්න දැං ඔගුල්ු ඉදක ොහම ඉන්නකමයි යටට ගිනි පලත්ති බ ෝොලන්න පුට ඉග ඉන්න පුලුවන් පසරත්තවරගුණු උඹල නැගටිල දගල ලුව කොහෙද මේ ඉන්න බෑ. මේ වගේ තමයි මේ ලෝකයේ හැම රසානික පදික්‍රියාවකම සීදගතාව කෙරෙහි බලපාන වැජගත්ම සාධකයේ උෂ්නත්වය ෂ්නත්තේ බලපෑම ගන කතාහරන කොට මට මතක් වෙනවා. ඒලවල් බෞ්ක විද්‍යාව ෆිසිකල්වල තියෙනවා බෝටස්මාන් වක්්‍ර. බෝල්ස්මාන් වක්්‍රවලදි කියනවා. සසානික ප්‍රතිිකාව උෂ්නත්තය සැඩිගේ දහයක වැඩිකලොත් ප්‍රතික්‍යාව සිංගතාව දෙගුණයකින් වැඩියනවා කියලා. ඒ ප්‍රස්ථාර උසස් පළපන්තිය දරුවෝ දන්නවා. බෝල්ස්මාන් වක්්‍ර ගැන ඕගල්නත්ති ගෙනගන්න පුළුවන්. ඒ නිසා හරි උත්තරේ ත්ය උෂ්නත්වයද ගහන් එකක් තවත් නෑ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. අපි දැම් බලන්නේ විසි එක්වැනි ප්‍රශනය. ළමයි විසි එක්වැනි ප්‍රශ්නි බලන්න. මිනිසාගේ ආහාර ජීත්න පද්ධතිය සම්බන්ධ එන්සයිම පිළිබඳ පහරදී ඇති ප්‍රකාශනවලින් කවර ප්‍රකාශය සත්්‍යවේද. අන්ඩලයින් කරන්න හරික. එනම් වැරදි තුනක්තියනෝ. පෑන අතට අරගන එකක වගන්ති කියවලා හරිද වැරදිද කියලා ලකුණු කරන්න පළවනක හරිනං තමම් බුද්ධියෙන් දැනුමෙන් පොහොසත්නංක. මනස බාල්දුි කරන්න එපා ම පලවනිටවෙ ඔකලඟගේ YouTubeගේ පාටමේ දචව්වා තමන්ගේ බුද්ධට නිකාා කරන්න එපා මෙතනින් ඒවා බලන්න එපා. එහෙම පුරුදු වෙන්න ආහාර ීන පලවනක ආහර ජීන පද්ධතියේ ප්‍රෝටීන්ජීර්ණය ආමාසේදී ආරම්භ වනවා. හරියට හරි භාශමික මාධ්‍යියක. හරියට වැරදි. ප්‍රෝටින්ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාසේ යාමික මාධතික ආමාසක ේ හහිට කලෝටි කම්ල. ඩ ොි ක ි් එකක් වැරදිී. යනවා දෙකට. මේද ජීරක එන්සයිම අග්ඥාසික සේද ආන්තිකසේද අන්තර්ගත්තේ. ඇත්තන මතිනවා ජීරක යසාන් අගඥාසකුසේ මොකත් මේද ජීරක ඉන්සයිමේ ලයි පේස් අනිත් තග්ඥාසක කයිසේ ඉන්සයිම දෙක මොුණද මයි ලෙස් හටිප්සින් ජාතිත්නොම තියන එකම යුසේ අග්ඥාසිකයිසේ නමුත් ආන්තිකයිසේ ඇමයිලස් මේ ලයිපේස් නැතර. ඒ නිසා දෙවන එකකත් වැරදී. ඒ තුංව ියකට යනවා. මේද ජීරණයට පෙර බාස්මික පිත්ත විෂය මගින් මේද දිය කරනු ලබයි. තයිලෝද ස්ථායි කරණය. තෙල් පිගානක ගෑව්ුණහම සබන්වලින් තෙල් බින්නු ගලෝල එකට කහ කොන්නවා වගේ. මේදය කඩලබිඳලා තයිලෝද ස්ථායි කරණය කරන්නේ පිතෙන් පිත්තවිෂසය නැත්තන් මේද ජීරණය සිදුවවෙන්නේ නෑ. නමුත් මේද ජීරක ඇන්සයිම පිත්ත විෂයේ නෑ පිත්වවිෂය තියෙන්නේ. ෝඩියම් යිකාපනයට බස්මයයි බිලිවඩින් බිලිරුබීන් කියන වර්ණක දෙකයි. එනිසාලමයි හරි උත්තරේ පළවෙනි තුංගන එක හතර බලමු ග්‍රහණියෙන් පසු ආර දීර්ණය සිදුවන්නේ ආම්ලික මාධක. ග්‍රහණියෙන් පස්සේ පිත්ත විසේ නවනම් කොහොමට මාධ්‍ය ආම්මලිකවෙන් එ ආමාසක සේ එත්ල් සෝඩියම් බයිකාමිනටලම උදසීන වෙලා ඊට පස්සේ සෝඩියම් බයිකාපනෙට්ටල පවයක තමයි. රහනීීම පස්සෙතීන් එනම් භාශි මාධදීක. හොඳ උත්තරයක් හොඳ ප්‍රශ්නයක් හරි ුත්තර තුන බලන්න ඔගුලු මෙතන කොච්චර දේව ිගන ත්තද හර ීනය ගැ දැවගුලු පාරං කලලා දැනුවත්තලා බැත් දැනමෙන් පොහසත් දරුවක්ට මේක වත්තරම් වටිනෝ. තමන්ගේ අඩුපාඩුවක් තිබ්බූත් අල්ලගන්න. හරියටම මේ විදි හරි තිතට විෂේක අරනාා දන්න දරුවෙන්ට ඒකක් ගන්න එක එච්චර ලොකු දෙයක් නෙමේ. විසි දෙක. ල් නිවාඩුවේ සතුටින් සිට්න ශ්‍යයකු ජංගම දුරකතරින් වේග රිත්ම ගීතයක් අසමින් නර්තනයේ දයි. බලට ළමෙක් සිින්දුවක් දාල නට නට ඉන්නවා. මේ සඳ ශිශෂ්‍යයාට උපකාර වන්නේ මධ්‍ය ස්නාාවපද්ධතියේ කවර සංවේදී අව්‍යවල කොටස්දේ. ස්‍රවණ සංවේදනය ඒකට ප්‍රතිචාරදක්වන්නේ පූර් මස්ටිස්කය කතනය මතකය තර්කය අවබෝධය, ගවේසනය ශ්‍රවණය දුෘෂ්ටිය මේ ඔක්කොම පූරු මස්තිිස්කේ මුළලුව ලොකුම කොටස පෙර මුොලිය. ඉඩ පස්සේ නටනකොට අතපය බැලන්ස් කරලා ඔක්කොම පේෂ තල්ලන සමායෝජනය කරන්න අනුමස්තිිස්කේ. ඒනම් උස්තරේ මස්තිස්කය සහ අනුමස්තිස්කේ නිවර දිපුලිතුර දෙවනියක. ඔවු ලමයි අද දින අපි මහිතරන ප්‍රශ්න බිසි දෙක දක්වා ගේියා. අපි උත්හ ැනම මොකද මම ඕගලන්න තේරෙනවා මට ප්‍රශ්නට උත්තරේ කියේනවානම් මට මිනිත්තු දයිේ උත්තර හතලි කියලා දාන්න පුළුවන්. ඕගොල්ලෝට මම විෂය දැනිමෙන් ඕගළඟ පෝෂණය කරන්න උත්සාහ ගන්නවා අපි බියෝගතරසානා රසානා ප්‍රශ්න කරනකට ඕගලන්න හිතේ දම් මොනතරම් ැඩුමක් ගන්න පුුවන්ද. අපි මෙසියලු වීඩියෝවලට සම්බන්ධවෙන්න ටෙවට් එක ගන්න. මුදලක් අය කරන්න මේ පිළිබඳ පණ විඩේ හැම පාසල හැම දුප්පත් විශේෂෙන්ම සාර්ථික අපහන්සුතාතියන පාසල් ගුරුවරු නැති පසල් ලංකා විතියෙනවා ගම්වල ඒවා ළමයින්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕගොලු උදව් කරන්න එක ලොකු පිනක්. එහෙනම් මම විසිතුන විසිහත ප්‍රශනය දලා විසි තුවනි ප්‍රශනය දලා අනිත් දවශස සාකච්‍යතා අහරනවා. ඒ ප්‍රශ්න දාහත ප ඉවර කරන්න බලගක දවස. ඕගලන්ට ආයි බෝවන්.